කුම්භලග්න හිමියන්ගේ සැප්තැම්බර් මාසයේ පලාපල විස්තරය සහ රාජෝග පිහිටනාකාරය සහ ගති ලක්ෂණ පිළිබඳව තමයි කතා කරන්නේ. රූප ස්වභාවය ගැන කතා කරමු. කුම්භලග්න හිමියන්ගේ මධ්‍යම ප්‍රමාණයේ ලක්ෂණ ශරීරයක් තියෙන ප්‍රිය මුහුණක් තියෙන වර්ණවත් ඉසකෙස් තියෙන කාරුණික පෙනුමින් යුක්ත අය හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ගතිගුණ ගැන කතා කරොත් ස්වාභාවික තත්ත්වයට ගරු කරන මනුෂ්‍ය ගතිය ඇති ගැඹුරු දේ ඉගෙනීමට ආසා කරන ශාස්ත්‍රීය මායම් දන්නා රාෂ්ට්‍රපාලන විද්‍යාව දන්නා අනුන්ගේ චරිත කීමේ ශාස්ත්‍ර ඉගෙනීමේ දක්ෂ හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන අය නියම මිත්‍රයෝ කවුරුද යන්න අඳුනා ගැනීමේ සමර්ථකමක් කුම්භලග්න හිමියන්ට උපතින්ම තියෙනවා. කරන දේ සොයා බලා කරනව නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙනගෙන කරනව. ප්‍රවේශම ඉවසීම හිතේ එකගම ඔහුගේ ගුණධර්මයන් වෙනවා. සියුම් ක්‍රියාවන්හි ඇලෙන ඥානවන්ත වුණත් නමුත් අලුත් දේ පිළිගැනීමට ප්‍රමාද වේ. ධාරණ ශක්තිය ඇත්තකු බැවින් වරදක් කළ කී දේ මතක නැති නොකරයි. රසායන පරීක්ෂණ කටයුතු යෝග්‍යයි. ලෝකයේ සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්ත කියන කීප දෙනෙකුට පිණිස නොවේ යන මතය තදින් දරන්නේ කුම්භලග්න හිමියෝ. ජාතික වැඩ කටයුතු කිරීමේදී පොදු මහ ජනතාවගේ පැගී සිටින දුර්වල පක්ෂයට යහපත පිණිස වැඩ කරනවා. කොටින්ම මේ කුම්භලග්න හිමියන්ගේ සෙනසුරු ලග්න ඉන්නවනම් එයා පීඩත් පන්තියේ ජනතාව වෙනුවෙන් සේවය කරන අය. සමාජවාදී න්‍යාය හදපු කාල් මාක්ස්ෙත් සෙනසුරු බලවත් වුණා. මාවෝ සේතුන්ගේ සෙනසුරුගේ රාජෝගෙ තියෙන්නේ, පිදෙල් කස්ට්‍රෝගේ සෙනසුරු රාජෝගෙ තියෙන්නේ, ප්‍රේමදාස මහත්තයාගේ රාජෝග නැතත් සෙනසුරු උච්ච බලෙන් සේනක යෝගෙ තිබ්බා. එවැනි අය තමයි පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් සේවය කරන අය හැටියට, එහෙම ගතිගුණ තියෙන හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. දුර්වලකම හැටියට පෙන්වන්නේ තනිව විවේකයේ ඉන්න තමයි මේ කුම්භලග්නකාරයෝ හරි කැමති. ජීවත් වෙන්න ගොඩක් ආස කරනවා. ඉතින් දුර්වලකම හැටියට පෙන්නේ අඳුරු කාල පරිච්ඡේදවලට මූණ පාන්නට සිදුවීම, ඉදිරියට පැන යන ගති අඩුකම, ලෞකික දේවල් වලට හිත යොමු නොකිරීම, කම්මැලිකම. කුම්භලග්නකාරයෝ කුඩා කාලේ හරිම කම්මැලි. එක මන් දැකලා තියෙනවා. ඉතින් මේක කිව්වම 100කට එක්කෙනෙකුට විතර මේක නැති වෙන්න පුළුවන්. ඒ වෙනත් ග්‍රහ බලපෑම අනුව එක වෙනස් වෙනවා. ඉතින් රෝගාබාධ වශයෙන් ගත්තොත් සෙනසුරු ආයේ කකුල් දෙකටම තමයි දෙන්නේ. කුම්භලග්න හිමියන්ගේ කකුල් වල පහළ සන්ධි, අත්තල මැණික් කටු සන්ධි ස්ථාන ආදී වේදනා රෝග ඉදීමීම, තනි දඬු වල කලුලේ නාර මතුවීම, සෑදෙන රෝග, හෘදේ රෝග, හමී රෝග, ඇස් රෝග ලේසියෙන් සෑදෙනවා මේ කුම්භලග්නකාරයොන්ට. ඉතින් කුම්භලග්නකාරයෝ මේ සාමාන්‍යයෙන් ලේසියෙන් මේ කියන්නේ දුක දරා ගන්න හරි උපන් හපන් කමක් තියන අය. ඉතින් කුම්භලග්න හිමියන්ට මුළු ජීවිත කාලෙම තද නිල් සහ කියන්නේ කාක නිල් නිල් කල් ජාති පළඳිනවා නම් බොහොම හොඳයි කියලා තමයි කියන්නේ මුළු ජීවිත කාලයටම. ඉතින් මේ කුම්භලග්න හිමියන්ගේ ඊළඟට පවසන්න යන්නේ රාජයෝග සෑදෙන ආකාරය පිළිබඳව. පංචමහ රාජයෝග හැදෙන්නේ කුම්භලග්න හිමියන්ට සෙනසුරු ග්‍රහය ලග්න ඉදීමෙන් සස පංචමහ රාජයෝගය හැදෙනවා. මේක ලංකාවේ ලලිත් ඇතුළත් මොදලිට තිබ්බා, අර්ජුන රණතුංගට තිබ්බා, දෙන්නම මැතිඇමතිවරු වුණා. උචම රාශි සිගුරු උච්චවීමේ මාලවී පංචමහරාජෝගෙත් හැදෙනවා. උච්චකේ කුජගහය දසවැන්න තැන්පත් වීම තුළින් උචක පංචමහරාජෝගයත් හැදෙනවා කුම්භලග්න හිමියන්ට. උච්ච බලයෙන් නම් ග්‍රහයෙක් උච්ච වෙලා රාජෝගයක් හැදෙන්නේ නැහැ කුම්භලග්න හිමියන්ටත්. නීචභංග රාජෝගයක් හැදෙන්න නම් කුම්භලග්න හිමියන්ගේ කේන්දරේ බුදයි සිකුරුයි දෙවැන්නේ ඉන්න ඕන, රවිසනි තුන්වැන්නේ ඉන්න ඕන, හයවැන්නේ ගුරු කුජ ඉන්න ඕන, අටවැන්නේ බුද සිකුරු ඉන්න ඕන,
නම වෙන්නේ සනි රවි ඉන්න ඕන 12 වෙන්නේ ගුරු කුජව ඉන්න ඕන ඒ නීච බංග රාජෝග හැදෙන ආකාරය එතකොට විපරිත රාජෝගය හැදෙන්නේ කුමලක්ෂණ හිමියන්ගේ 6 8 12 අධිපතියෝ 3 දෙනාමන චන්ද්‍ර බුද සනි මොන ආකාරයෙන් හිටියත් 6 8 12 නම් ඉන්නේ පිළිවෙලටම ඉන්න ඕනේ රාශි මාරු කරගෙන ඉඳලා පස්සේ යන යායට විපරිත රාජෝගය තියෙනවා චන්දිකාට ජයාට නොසිතූ විදියට සුභඵල දීලා මේ රටේ ජනාධිපති වෙන්න උපකාර වුණා ඒ විපරිත රාජෝගය අපි ඔක සරලා විමලා හර්ෂා කියලා තමයි නම් කරන් ගියාට එකින් දෙකයි තිබ්බේ ඊළඟට ගජ කේසිරි රාජෝගය ඇති වෙන්නේ කුඹලක්ෂණ හිමියන්ගේ ගුරු සඳු දෙන්න සංයෝග වෙලා රාජි 12 මොන විදියට හිටියත් ඒක හැදෙනවා ඊට අමතරව සස්සම දෘෂ්ටියනොත් මේ ගජ කේසිරි රාජෝගය හැදෙන සස්සම දෘෂ්ටිය කියන්නේ 1ට 7 4ට 10 2ට 8 3ට 9 12ට 6 11ට 5 එවේ මූණට මූණ චන්ද්‍රයා එකේ ඉන්නවනම් ගුරු හතේ ගුරු එකේ ඉන්නවනම් චන්ද්‍රයා හතේ ආකාරයට මොන විදියටත් සස්සම දෘෂ්ටියට පත් වෙලා තියෙනවනම් ඒක ගජකීසි රාජෝගයක හිටපු ජනාධිපති මෛත්‍රීපාලට තිබ්බා 6 මාසෙ මේ රටේ අගමැති වෙච්ච විජයනන්ද දහනායක මහත්මයාට තිබ්බා සජිත් ප්‍රේමදාසටත් ඒ රාජෝගේ පමණයි තියෙන්නේ ඒක තුන්වෙනි පන්තියේ රාජෝගය බිල් කින්ටන්ටත් ඒක තිබ්බේ සිරිමාවටත් තිබ්බා සිරිමාවට ඒත අමතරව ගුරුවංශ පංචමහා රාජෝගෙත් තිබ්බා එතකොට ඊළඟට මේ රාජ්‍යෝග වල මේ පංචමහා රාජ්‍යෝග අභිවයන රාජ්‍යෝගය තමයි ලග්නාදියෝගය කියන්නේ ලග්නයෙන් 6 7 8 වෙන රාශියර බුද්ධ ගුරු සිකුරු තැන්පත් වීම එහෙම නැත්නම් චන්ද්‍රයගෙන් 6 7 8 චන්ද්‍රයක කියලා ගන්නකොට 1 2 3 කියලා ගණගෙන යනකොට 6 7 8 ට අහු වෙන නම් බුද්ධ ගුරු සිකුරු ඉන්න රාශියයට ඒ චන්ද්‍රාදියෝගය තියෙනවා නැත්නම් ලග්නයෙන් 6 7 8 මේක තිබ්බේ ලංකාවේ ජනාධිපති වෙච්ච අයගෙන් මහින්ද රාජපක්ෂට අස්සෙනි ජනාධිපති එයාගේ චන්දයෙන් 6 7 8 මේ තුන් දෙනා හිටියා ඒ තුන් දෙනා ඒගේ බලය නිසා മന്ത്രി කෙනෙක් වෙච්ච මිනිස්සය මේ රටේ ජනාධිපති උටුව දක්වා ගියා මේ අනිවාර්යෙන්ම ඉතින් ඒට අමතරව අපි බලමු පලාපල සැප්තැම්බර් මාසේ කොහොමද කියලා කුම්භලක්ෂණ හිමියන්ගේ එතකොට කුම්භලක්ෂණ හිමියන්ගේ සෙනසුරු ලග්නේ රාහු ගුරු 3 වෙන්නේ සිකුරු 6 වෙන්නේ රවි බුධ 7 වෙන්නේ කුජ 8 වෙන්නේ කේතු 9 වෙන්නේ ගෝචර ගමන යෙදෙන නිසා මෙතනදී රාහු මාස අතුරු දසා ගත කරන අයට සුභඵල අත්වෙනව නමුත් සෙනසුරු ලග්න යනකොට පොතපතේ නැති වුණාට සල්ලි භාගයේ ලැබෙනවා එහෙනම් ඔබට ඒ රාෂ්ට්‍රකයක් තිබ්බට සල්ලි ලැබෙනවා මේ වෙලාවේ විශේෂයෙන් ඒක කියන්න ඕන සෙනසුරු ලග්න ගමන් කරනවා නම් ඕන කෙනෙකුගේ ලොතරැයි වාසනාව වුණත් ඇදෙන්න ඉඩ තියෙනවා එතන මෙතන මේ ලග්නාදී යෝගය මධ්‍යම වශයෙන් එදිලා තියෙනවානේ මේ මාසේ සිකුරු 6 බුධ 7 ඒ යෝගී මධ්‍යම වශයෙන් එදිලා තියෙනවා ඒක නිසා කුම්භලක්ෂණ හිමියන්ට රාහුමන්ද සාතුරුසා ලැබෙන තියෙන අමතරව අසිති ධනලාභ ලැබීමේ වාග්ය තියෙනවා ඉතින් මේ මාසේ සස පංචමහා රාජෝගෙත් තියෙනවා කේන්දරේ සෙනසුරු ලක්නේ ඉන්නේ ඉතින් මං කිව්ව ලලිත් ඇතුළත් මුදලිටයි අර්ජුන රණතුංගටයි දේශපාලඥයන්ගෙන් මේ යෝගේ තිබ්බ කියලා ඒ ඔබට ඒ රාෂ්ට්‍රකයක් තියෙන කුඹ ලක්නේ හිමියන්ට පොදුවේ තව අවුරුදු 5ක් ඒක අදාළ වෙනවා අවුරුදු 5කට ඉතින් මේ කුඹ ලක්නේ හිමියෝ සැලෙන්න එපා ඒකට වෘත්තු දීමේ ගතිය කුඹ ලක්නේ හිමියන්ට තියෙනවනේ ඉතින් මේ කුම්භලක්ෂණ කාරුට සිකුරු තමයි හොඳම සුභඵල දෙන ග්‍රහය.
කේන්දරේ සිකුරු දෙවැන්න හිටියන මීන රාශියේ නිරාශයෙන් ධනෙ ලැබෙන පිහිටීමක් කුඹලක්නකාරයුන්ට. එන කුඹලක්න හිමියන්ට ජයවේවා. තෙරුවන් සරණයි.